කොමාරි අපි දිනනවා මේ මැතිවරණේ. විශ්වාසයිද? ඔව්. ජයග්‍රහණය කරන්න තමයි මැතිවරණේ තියන්නේ. ඔය මොනව කතා කරත් මොන රැස්වීම වල සෙනග ඉන්දියා ඡන්ද ප්‍රතිපල කියනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොහෙද ඉන්නේ කියලා රටේ ජනතාවට දැනගන්න පුළුවන්. අනිවාර්යෙන් තියන්න ඕනේ මැතිවරණයක් ප්‍රජාතන්ත්‍රවාදීව. ඒ දිහකට අපි ලෑස්තිලා ඉන්නවා. ට්‍රයි එකේ ඉන්නව නවත්ත ගන්න. එහෙම එකක් නවත්තලා වැඩක් නැහැ නේ. මොකද දිනන්න පුළුවන් අපි නතර කරලා අපරාධනේ. ඉතින් දිනන්න පුළුවන් වෙලාවයි තියලා දිනා ගන්න ඕනේ. මං නම් කියන්නේ මේක අපරාධයක්. කල්ලැම්මේ අවුරුද්දක් වුණත් ඊට මීටත් අවුරුද්දකට කලින් තිබුණා නම් මීට වඩා හොඳින් දිනා නැතිව. අපි ඡන්දෙට ලෑස්ති වෙලා අපි වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි ඉතින් ජනතාවට නොකොඩවා අකණ්ඩ විදුලිය දෙන්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි මේ මුරුලි අර්බුදේ අපි දකිනවා. ඉතින් ඒ තුළ මැතිවරණයකට සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය බෙහෙත්, ඒ වගේම අනිකුත් ජන ජීවිතයට අවශ්‍ය කරන කටයුතු කළමනාකරණය කරගන්න භාණ්ඩාගාරයට පුළුවන් නම් මං හිතන්නේ මැතිවරණය තියන්න සුදුසු කාලය ඇවිල්ලා තියෙනවා. ප්‍රතිශතාත්මකව බැලුවොත් මේ වගේ ප්‍රමාණයක් ලැබෙයිද? ප්‍රතිශතය දැනගන්නනේ ඡන්ද ගණන් කිරීම පස්සේ. එහෙම අනුමාන කරන්න බැරි. අනුමාන කරන්න බෑනේ. හැබැයි මැතිවරණ දිනනවා අපි. මේ විපක්ෂය කැඩිලා නින්නේ. විපක්ෂය සම්පූර්ණ කෑලි කෑලි වල කැඩිලානේ. කෑලි වල කැඩුනම් කොහොමද පස්සේ කොහොමද දිනන්නේ? රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.